කාලීන ප්‍රවෘති වාර්තා කරණය ප්‍රමුඛයා සියත සවසාහය ප්‍රධාන ප්‍රවෘති විකාශශයයේේ මම කවිඳූ විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්ථල මෙරට වයිසෞුරුදු දොළහට වැඩි නිදන්ගතුරෝ ගැති දරුවන්ට කොවිD් එන්නට ලබාදීම ඇරඹේ. රට විරුවන්ගේ PCR සඳහා මුදල් විදේශ සේවා න්‍යුක්තිකාර්යංශවයෙන්. අදිීර හතරකයටතේ පාසල් ඇරමීමට සූදානම් බව මහචාරය කපිල කියයි. කොවික්් සඳහා ප්‍රතිදේහ කොක්ටේල් ප්‍රතිකාරයට ප්‍රථම බරට ලෝකසෞඛ්‍ය සංවිධහනය අවසරදයි. වරයි ඇති අධ්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය කන්ටේනර් වහා නිදහස් කරන්න නැයි අග මැතිගෙන් නියෝග. වරයි කන්ටේනර් තුළ පරිප්පු සේණී සුදුලූුණු කුළුබඩු හාල් මැස්සන්. අධ්‍යවශ්‍ය හණ්ඩ මිල සංශෝධනය පිළිබඳ අවසන්තීන්දුව ලබන සඳුදා කැබිනට් අමාත්‍ය මණඩල හමුුවවෙෙන් අනතුරුව රාජ්‍ය ඇමති ලසන්ත කියයි. පාලන මිලට වඩා වැඩියීෙන් වික්කොත් අංහරවාදා සිට වැඩවරදී. යුගතන්නවිි බලාගහරේ සංකල්ප කතාව විෂයන් පහයි සම්මාන දෙකක් ඇති සෞන්දැරසිසුන්ට ප්‍රයෝගික පරීක්ෂණ ලැබෙනතෙක් උසස් පෙළබරම් මාචාර කපිල කියයි. ආයෝගික පරීක්ෂණ පැවැත්වීමට පෙර සිය වැටුබ ගැටලෝ විසඳන්න ජෝසප් ස්ටාලීින් කියයි. කාබනිික පහොර නිෂ්පාදනයට ජනපති ගෝටාපය ජාත්‍යන්තරයේ තාක්ෂනික සහ දවීපර්ශීය සහය ඉල්ලයි. ඇවිදින මන්තීරුව හැදුවොත් මහා සංගරත්නය පරාක්‍රම සමුත්‍රයට බිලිවීමට සූදානම්. අනිවාරයෙන්ම දැවත පැ ජීවිතය තොරගැරග අනිමෙන්. ිලුම්ගෙන් පෞද්ගලික බස්රථවලට ලක්‍ෂ දෙක සහන පැකේජක්. පාටලීගෙන් යකඩ මිනිසා ගැන ප්‍රහස් පොලිසිය පැතුනක් ප්‍රශ්න කරයි. ඉන්දියානු දිහිවරෙයි මෙරට මුහ දේසිදු කරන පිනාශය බානතර කරන්නේ ශ්‍රිලංකා දිහිවරයින් ඉල්ලයි. ප්‍රථම නවධානය දේශය පත්ත. රට යළි විවෘත කිරීම සඳහා සෞඛ්‍ය නිර්දේශ සහ සීමාවන් පිළිබඳ පූර්ණ සැලැස්මක් සකස් කිරීමට කොවිD් මර්ධන විශේෂ කමිටුව තීරණය කරයි. පාසල් විවෘත කිරීම පිළිබඳව විශෂඥ්‍ය කමිටුව විසින් මේ වන විටත් අධ්‍යාපනමාත්‍යංශුව වෙත යොමු කර ඇති බවද කොවි් මර්ධන ශේෂ කමිටුවේ දී අනාවරණය වනා. අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත් වෙන් කමිටුව විඩියෝතාක්ෂණය ඔස්සේ රැස් වුණනා. வு சாமான்னிக்கரே யட்டே ரட்டு இதிரிட்ட கிெயாமே அவஷ්‍යதாவே. அமாத்திய பேசில் ராஜ் பக்ஷமாகதா மகிதி பெண் வாதுண்டா. விஷேஷன் ரட்டே ஆர்த்திக்கு வதினிய இகல மட்டமகிட்ட கினேமி செலசும் பிிமந்தவு முதல் அமாத்தி வரையா மெகிதி கருணும் இதிரிபත්க்கலாம். விஷேஷன் பாசல் வியர்த்த கிீීම, சச்சாருருக்கு கலாப்பு ஆஸ்ரீதவு ஆரேது கோவி பிரதிக்காரு மத்தியாஸ்தாான ஆரம்ப ீීම. கோத்துடுபெல பேசியர் பஷண பிரமாதிக்கன் தொடவ செய்தது කිීම ஆதி கருணு ரசக் பிமந்துவு. கோவிட் மார்த்தின கமிட்டுவேதி சாகாட்ச்ச லக் ோ. ீட்டு க் விஷய. පெවාන්නේ என்ன කරන්නේ அවසන් වීමට ප්‍රථම பாசால் ஆரம்பி කිීමට හැකිயாාව ඇති බ. හිලා වැදගත්වணிගේ ௌ්‍ය ார்க்கோපදේශ පිළිබඳීම බවදது விශෂත්්‍ය වෛவரருන් පෙන් වාදුனா. மி வසங்கත හමයේ දේශ ද සඳහා විශාල ජාතතින්තර எுමක් ඇති බව மදී ප්‍රකාශ කරணා. අපනනே සඳහා ඇති බාධඉවත් කල ුතු යි මෙහිද පෙන්වාදனுලපු. වසවරදු දොළහත් දහනාවත් අතර සජන නය දරුවන් සඳහා.දரம்ம்பහූ என்னරන්නේ පිළිබவது நீர்ற்க ෙස සාக்கச்சா කර. சෞறுதுදු විසත් விසිன. අතරතරුණ තරුණියන් ස්ව කැමැතිෙන් එන්නත් කර නි සඳහා යොමුවීමද සාධනිය කරුණක් ෙස මෙහිදී ඇගීමට ලක්වනා දවිියදත්ධ කරාම මොන අවිිය සීවාාවන්ද පවර්තගෙන යන්නඕන කියන එකත් දැම්මම සලසුම් කරොත් හොඳයි පොදු මගේවාවාහන්නවල යම පිළිබඳව පැහදිලි තින්දුවක් මේවකරොත් ඒකට සූදාරක් වෙන්න පුළුවන් නත්තම් පලවෙන්නද විුත්ත කර ැටියම මේක වැරදි විදියට අවබෝධ කරගෙනෝ ඕව නීති මේ වෙචර කලක් රකගත්ේවා නැතිවෙන්න පුළුවන් ගම අපි දකින්න හැමතිස්සේ හලති. වියුත්ත කන්නනමොට නික් පොඩි අදබදධයක් ඇති වෙන සීමන්දාපුම් බස් පෙලක් කලාටේ වන්සේ අවසසාය පෙල අවස්ස කනගලා යම ප්‍ර්නොක්තිනමයිතන එකක විශෂපදාායයක් කමො කරන්න න ොද රට ියුෘත්ත කරන අයි කිය කිවවාම රට විෘත්ත කිරීමත් එක්ක මැතිවෙන ප්‍රශ්නතමයි ප්‍රවාහණ පසුකම් සහ ප්‍රමාණ කටයුතු කොද වෙන්නගේ රාජ්‍ය පරිපාලණයි සදේශ කටයුතුයකෙන්කාරියාල ඇඳ පිළිබඳවසාය ඔදු ප්‍රවාණය ගැන වෙනමත් ඉලාට පුද්ජිලකන්සේ ගැන කම්කරුවමතුලයි කොටස් තුලකින් මේකඉක්වට पाසल व्यත කිරීම යි ඒवाගේම අවු හ නම में කंडाएම वेैक्सनेट කිරල් लाई देख කරम देखाක් सै वा ैक्सीनेट करරला पाසल संඳහා සිटी तो स्ताාවरයක් නෑ इसको सांगधने आई ध यनि से कोई तुम काටයම ෙන पाසल ्यවෘ කරඩම කියියන කාරने තමයි पැहද ती त्र ාසිදවාරයක් කරගෙන පාසල් නංස විවෘත කළ යුතුමයි කියන මතේ තමයි මෙ සියලුම වෛද්‍ය ශේක්තරවල මතය දැන් එන්න සංචාරකයා කොවිට ටෙස්ට එක කරලා පැතුුණ එතන තියනෑසයා කෙලින්ම සංචාරකය කන්නේෙ හෝටලය බුක්රගෙන යාව හෝටලෙ අරවා නිගැති උුණන් එයාන්ට පුළුවන් සමාජකතය ය ෆල් වැක්සිේටයි. ඒ පේ කොරොන්ටයි නයාවත් ඒකුල්ලනුත් අපි පිසිරක් කලා ගෙතරන්නු අප පදෙස්තන ගෙදරී එලියට බහි එපා කියලා කෙනෙක් පොසිටි වූනෝත් අපි පියHච අයියෝ දනුවත් කරනවා මේ ගෙදර කියෙන පොසිටි වෙලා කියලා. ඩැන්ටර්ත් ලංකාව ක්‍රියාරක හොමෙන හෝම් කොරන්ටයින් සිස්ටමි ක්‍රාත්ම කරන්න පුළුවවාන්. වයිසෞරුදු ොහට වැඩි නිදන්කතරෝ ඇති දරුවට අද සිට ෆයිස එන්නත ලබාදීම ආරම්භ වුණ. විශ්වඥ්‍ය වෛද්‍යවරුන්ගේ අනුමැතිය සහ උපදෙස් යටතේ රෙජ්වේ ආරයා ලළමාරෝහල කරුුණෑඇගල සහ අනුරාධපුර යන ශික්ෂ ෝහල් වලදී එන්නත් කරනය සිදු කෙරුණේ. ලබන මසා ගවන විට ලමුන්ගේ එන්නත් කරන අවසන් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යය කෙලි රමුක් පවැල්ලමතා පවසන්නේ. ිය රහතරක් ඇටතේ පාසල් විවෘත රීමට සැලසුම් සකස් කරමින් සිටින බව අධ්‍යාපන ලේකම්මහච්චවාරය කපිල පෙරේ රමහතා පවසනවා දැන් කොවිඩ් සවිස්තර වාර්තාව දරුවන් එන්නත් කරෙන වැටස රහණයේ පළමු අදේර ලෙස වයසවුරුදුූ දොළහත් දහ නව්‍යත් අතර රෝගාබාද සහ නිදන් ගත රෝගවලින් පෙළෙන දරුවන්ට කොවි් එන්නත ලබාතීම අද පෙරවරු නවයට ආරම්භ කරුණා එහි සමාරම්භක වැඩ සරහන රිච්වේ ආර්යා ලමරූහලදී පවැත්වනේ, සෞකීර් අමාතය කෙහලි රම්පු කෙල්ල මහතාගේ සහභාගීත්වෙන්. මවස්ථට ශිරන්තී රජපක්ෂ මහත්මේද එක්ව සිටිය. ශිෂත්ය වෛතිවරන්ගේ අධක්ෂණ යටති සිදු කරෙන මෙම එන්නත් කරන වැඩස රහනේද. දරුවන්ට ලබා දෙන්නේ ෆයිසර් එන්නතයි. ඇහිද තැලසේමයා රෝගයට ලක්ව ඇමමුිලු බද්ධ සැත්කක් සිදුකරඇති, දහතර හැවිරිදි. හොනොල පහලකම ප්‍රදේශ පදිංචි දරකට, පළමු එන්නත ලබාතීම සිදු කරුණ. හන වසෙන්න්න පුර දිත ්‍රික්ක හනුල ො දිිශ්‍රරක්ෂේ වැ පිළිව ආරම්ම වෙනවාත් වලාපොරත්වෙන ොහට වැඩි සියල දුවන් සහ සංකූලතාවයන්ය රුවන්ට ොමුකක්ත්වයල බාදවිින් මේ ැකවිල්ත කිරීම. අපි බලාපුරොත්තු වෙනවා අක්්‍රෝබර්මාශය අවසාන වෙනකොට මේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අවසාන කර. ඊල්ළඟට ආරම්භ කරන්නඩ බලාපුරොත්යන්නේ අවුරදු පහලවත් දහනමත් වයස්කාණ්ඩේ දරුව සඳහා එන්නත ලබාදීම ඊට පස්සේ තමයි අවුදු දොළහත් පහළවත් අතර වයස්කාණ්ඩට එන්නත ලබාදන්න අසාත්මිකතාවයක් දරුවට ප්‍රශ්නයක් ඒ කියනෙ වලක්වමින් හැකි සියලුම ආරක්ෂි පියවර අනුගමනය කරමින් තමයි මේන්නත් කරනය සිද්ධ වෙමින් පවතින්නේ එන්නත් වැඩසනහන දිනපතතාම මෙමරෝලයේද සිදුකරන යනවා ඒ එන්නත ලබාදීමට පෙර ළමාරෝග සංඥ වෛදරයෝක විසින් ඒ දරුවවා පරක්ෂකරීමට ලක් කරනවා. මේ දරුවන් දිවන පුරා තිස් පන්දහ පම ඉන්න බවට වාර්තාාවවෙලා යන යනවා. න්න හැත්තදහත් පමණ ැංකල තියෙන මාත්‍ර දෙකන් වසේ ලබන සෞදදාාසිට දිවයින සියලුම මූලි රෝහල් යට ඉහල යෙන ොහල් වලින් මෙම එන්නද ලාගැනීම හැකයවත් තියෙනවා. මීට සමකාමව කරුණෑගල සහ අනුරාධපුර යන ශික්ෂණ රෝහල් බලද දරුවන්ගේ කොවිට එන්නත් කරන වැඩටහන ක්‍රියත්මක වුණා . mi matrave labágatwite im immer ථානයේ පොඩි දිමුවක්තියන පුළුවන් රතුබීමක් තියන්නන පුළන්. එවගේම දරවාතතියන පුළුවන් ඔළුව කැක්කුමක් උන සහ හිසරදය. ඔබ කළයුත්තේ දැඩිවත ඇතිවිට ඔබගේ වෛදරයා ඇත යොමුකිරීමක් කරන්න පුළුවන්. නිවසේදී අවශ්‍ය පැරසිටමෝල් මාත්‍රාව නිස අයුරින් ලබාදීම සිදු කරන්න පුළුවන් ඉතාමත් කලාතුරක දරුවෙක් පපුවිවේදනාව හුස්ම ගැනීමේ දුෂ්කරතාවය වැනි තත්ත්වයක් ඔබට ඇවිද කිව්ොත් ඔබ කළ යුත්තේ වහම රෝහල වෙත ඔබේ දරවා රැගෙනයන්න මෙ අතර ෞඛ්‍ය උපදෙස්සනුව අධීර හතරක් කොස්සේ හැකි එක්මනින් පසල් ආම්ප කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන ලේකම් මහචාරය පිල පෙේර හතා පවසනවා අපි බලාපොරොත්ෙන හැකි ඉක්මනින් පාසල්තික පටන්ගන්න ඒ සඳහා සෞඛ්‍යය අමාත්‍යංශයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ විදරාතුමා අපිට අධීර හතරකින් පාසල් ආරම්භ කරන්ට උපධස්තීලතියනවා රටේ සංචාන සීම අවසන් වනාට පස්සේ එක් එක් පාසලෙන් අපිට නින්දේශ ලැබුණට පස්සේ ඒ පාසල් පටන්ගන්නවා. පාසල් යුෘත නොක්‍රීම නිසා ළමයින්ට සිදුවෙලා තියෙන ඉම්පැට් එක. අපිට සකා බලන්ට එන වෛරස්්‍ය ආසාධනයට අමතරව. අපි පාසල් යුෘත්තර ගනීමට අවශ්‍ය ක්‍රවේදකට යා යුතුයි. ඊට අමතරව සාමාන්‍ය ළමයින්ටත් එන්නත් කරනය පටන්ගන්න වාද කියන එක ගැන සසාකච්ඡා පවත්තමින් තියෙන ලමයි සියලු ෙන එන්නත් කරලා ඉන්න ඕනේ පාසල් පටන්ගන්න කියලා. එය වැරදි මතයක් පිට එහම ගියවරත්හෙම පාසල් කාලෙකට පටන්ගන්න වෙන්නේ. ඒ තිදවන්නේ දිස්ට්‍රික් සි පහන්ම කොවිට ආසාධදිතයෙන් වාර්තාවයිීතිබුණා ඒ දින මෙරටින් කොවි-99 ආසාධිතයෙන් එත් දහස්තුන්සය හැට අට දෙෙකු හඳනා ගෙනතිබුණා ඒත් සමක මෙරට සමස්ත කොවිට් ආසාධතයන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂ දහ දහස් හතලිහක් දක්වා ඉහළ ගොස්ති බනා එ දෙනාගේම කරපු කැපවීමල ප්‍රතිඵලයක් හැටියට රෝගගේ අඩුවීමක් සැබෑවටම වාර්තාාවලා තියෙන නිසා තමා රහල්ල තදබ දෙයක් නෑ අනිකුත් පආයතනෝල මේ වනකොට අපි මේ ප්‍රතිකාර අධ්‍යස්ථාන දෙසේ විසි හතරේම ඇඳන් තිස්නමදාහක්. ූදානම් කරතිබුණට පාලස්තාක් පමණ තමා ඇඳන් උනත් භාවිතයට ගැනන්නේ. ්‍රීසිර් අඩු කිරීම හේතුෙන් රෝගීං අඩුවෙන් පෙන්නුම් කිරීමක් හෝ සිතුුණ බව මංහිතන්නේ අපිට පිළිග්ඩ බෑ. එවගේම එවැනි කෘතීම වසන්කිරීමක් හර හා කවදාකත් අපිට ගැලවීමක් වෙන්නේ නෑ නැවත නැම තත් රහල්ලට එමනං රෝගිීන්ගේ පිරිී ඉතිරීමක් අපිට බලාපොත්තුෙන්ඩ වෙන. ඒමරටින් කොවිඩ් රන හැත දෙකක් සෞකි සේවා අධ්‍යක්ෂ ජනරාල් රයා විසින් තහවරු කරතිබුණ. එත් සමක මරට සමස්ත කොවිට මරණ සංඛ්‍යාව දොස් අහස් හරසය හතලිස් අටක් දක්වා ඉහළ කියයා. ඒයේ වාර්තා වූ කොවිට මරණ හැත දෙක අතුරින් මරන හැටක්ම වයිසවරුදු හැට බවැඩ පුදත්ගලින් අතරින් වර්තාාව ඇතිමයි රජය පෘති දෙපර්තිමේ තු නිේදනෙ කළේ කොවිට නියමනිිය ෝක ත්ව සංකුලතා හේතුවෙන් හවිද අවයාව අකරමන් ්‍යවේමෙන් ගල් කරපටිය ක්ෂ රෝහලේ ප්‍රතිකාරලබමින් සි යිද වරයක් ියකො ඇතිම. ඒයේ ගල්ල කරපට ශික්ෂ රහලෙද පවති පශ්චාතු මර්ණ පීක්ෂණයේදී අනවරණය වීතිබෙනවා. මෙසේ මියකුස් ඇත්තේ රත්්නපුර රෝහලේ සේවහි කරමින් සිට තරින්දි දර්ශිකා විතන්ගේ නැමැතිවයි තිවරයි COI-19 රෝගීට අදාලව බෞදත චකිිත්සාාවේදී COVID-19 ැඩි සත්කාර එකක දැඩි නිරක්ෂණඒ කහා වාටවල රෝගී සත්කාරක සේවාවසඳහා විශාල කාරය භහරයක් ඉටු කරනවා. ඒු කොවි් නියෝමනිය ත්ව ෝවීමෙන් පසුව පෙනහළුුවල ඇතිවන සංකූලතා අවම කිරීමට නිවසදීම පහසුවන් සිදක හැකි තික. ක්‍රම කිහිපයක් පිළබඳ දනුවත් කිරීමේ විශේෂ වැරසරහක් අද රත්න්නපුර ෝහලදේ සිදුැරුණා. විදේශ ැකயாාාව හිනිරතව ශ්‍රවලංකාවට පැමිණ විගම නික ශ්‍රමකයන්ට ගුවන්තට පල සිදු කරන. CR පක්ෂ සඳහා வைන මුල්. විදේශ සේවා නියක්ති කාරයශයෙන් ගවීමට කටයතු කරන බව. ම්කරුව අමාத்தி நிமල්සිරිපාද செவாමහතා පවසනවා අමා්‍යවයා මේ බව ප්‍රකාශ කළේ. මේ සම්බින් අදාමාත්්‍යශ පැවති සකචාවකති. විගමනික ශ්‍රමිකයින්ට ඔවන් කළ සේවට කරන ගරකිරීමක්ලස සලකා මෙම P පක්ෂණ සඳහාන ො හලහක මුදල විදශ සේවා නියුක්ති කාරයාශයවසි වීම තිීරණය අත . මෑතර අද දිනයේ මේ දක්බා නව කොVවි ඩා සාධිති නවසේ විසි දෙන් දෙනකූ හඳනාගත් බව යුද්ධ හමුදාපති ජනරල් ශවින්ද්‍ර සිල්බ මතා පවසනවා. සියල්ලු දෙනාම එන්නත ලබාගතහොත් කොවිD් පරාචුයි කිරීමට අවුරුදු දෙකතුන ගත වන්නේ නැති බව මාච්චර නිලිකා මලවිගේ මහත්මිය පවසනවා. ලබන දෙසැම්බර්වනවිට විශවවිද්‍යාල වෞද්ධ කිරීමට හැකියාව ඇති බවයි ජයවර්රතනපුර විශ්විද්‍යාලය උපකුලපති ද්‍රේෂ්ඨ මහච්චාය සුදන්ත ලියනගේ මහතා පවසන්නේ. එහිලා තරුණයින් සියලු දෙෙනම බහ එන්නත් ලබාගතයුතු බවද මාචාර්යවරයා පෙන්වා දෙනවා. දැනට ලෝක ජනගානයෙන් බිලියන හතරකට මෙම එන්නත් ලබාදීලා තියෙනවා. මේ එන්නත් කරණයෙන් අපි බලාපරුත්තුවෙන්නේ මෙම දරුණු කෝවිඩ් තත්වය. මර්ධනය කිරීමයි. මේ එන්නත් කරනයෙන් වෛරසේ නැති කරන්න බැහැ. අපි දන්නවා ලංකාවේ වේ වෙනකට ඇත්තටම සිය හැට තුනුකට එක ඩෝසසිය කට ලබාදීලා තියෙනවා සියයට පනස් දෙන්නෙකුට මාත්‍රා දෙකම ලබාදීර තියෙනවා. ලංකාව ඒ ලෝකේ තියන රටවල් පනහා ඇතුළට ඇතුළත්තලා තියන්නේෙ මේ සංචන සීම ක්‍රමයෙන් ඉහිල් කරාට පස්සේ. අපි පුළුවන් තරං සාමාන්‍ය කරණයට අන්න ඕන. ඒවගේම අනිත් ඔක්කෝම ආර්ිකසා වෙනත් ඔක්කෝම අධ්‍යාපන ආර්ථික කටයුතු අඩ අඩ පන වෙලා තියනවා. ිද ත්වේ නතිකරනවා කියන්නේ වෛරසය නැතිරනු නෙමින්. අ මහාචාරය සාරාගිල්බට් කිව වගේ මේක හෙම්බිරිස්සා තත්යකට පත් කිරීම. එන්නත් කරනය මගින්. එම අරමුණ දක්වා යෑ මටන. ඉතා අතිවිශාල ප්‍රතිශතයක් එන්නත් ලබාගත යුතුව තියනවා හැමෝම එන්නත් ලබා ගැනීම ඉතාමත් වැඩගත්. පසංගතය තුරන් කරන්න අප අවුරුදු දෙකතුනක් යහිෙල බලාපොරත් නෑ ඉක්මට හැමෝ රක්ෂී ගත්තො. අවුරදු හට සහ තිහාත්‍ර කණ්ඩායම සමහර කොටස් මේකට යංගසි විරෝධයක් පතිවරෝධයක් දක්වන විධ හේතුන් මත මතක් කරන්න කැමතියි මේ එන්නත් කරනය නිසා ඔබෝ පමණක් නොවේ ආරක්ෂා වෙන්නේ. එන්නත් කරනේ මගින් සමාජ ආරක්ෂණයකුත් ලබෙනවා. ඒ ම අපි ශෂෙන් මේ තරුණු ක්ඩයම ඉල්ලා සිටින්නේ. ඔබට ලැබෙන වම ලබාගත හැකි එන්නක් කරන්නේට උ සහභාගි වෙන්න කියලා. ඔවු වශයනට දෙසැම්බර් මාන්සය වෙනකට මේ විශ්වවිද්‍යාලි අතාතත්වයට පත් කරන්න පුළුවන් වේගලි විශ්වාස කරනවා. රටතුල ක්‍රාත්මක පන්නේ නාමික නිරෝධහන් නැදිරිනීතියක් බව රජී වෛද්‍ය නෙලදහරන්ගේ සන් සදේ ලේකම් මල් ඒේදේ රාමහතා පවසනවා. ඔොහු පවසන්නේ පොදු ප්‍රහනය පමණක්. ඒත්මක ොන වයි දැන් කොවිට් පිබඳෞඛ්‍ය ෘර්තිය සම්මඉතික හිපියයක් දැක්වූ අදහස්. ලෝකයේ අඩුවෙන නැතුව ලංකාවේ මේ අඩුවීම තුල්ල අපි විින්ධනයක් ලැබුවඒක සුදුස නැහැ. අපි පරිසම් සහකද වැඩපිරි ලක් කොරුණ සඳහා ක්‍රියාත්ම කරන්න ඕනගත එකදමයි අපි අවධාරය කර. තත්ත් එච්චරම ොහොඳ නැහැ. දැන් අපේ දොළොස්දා සාර්සියහතලිස්සටක් මිය ගිය ඇයි. ි ල්නා කල බලු එක ඇතුළ ගර්බනීමම වර පනස් දෙකක් මැනවා ටක් විියට අපි තිරක දීරණ ගන්නෙක ප්‍රමාදයි. සෞඛ්‍ය පරිාල නිසා අන්ඩුව පරිපාල දින ර්රක්ෂතාවෙන් දිසා. මේ සෞ්‍යෙ සේෂට ආපස්ට යමින්තියනවා ඒක රට ඉක්තාම බරපතල ානයක් බව පැදි. පරක්ෂණ ප්‍රමාණය අපිට අඩු කරලා බසංගතයක් වහන්න බෑ පරීක්ෂණ කරන ප්‍රමාණය අඩු කරයි කියලා අපිට ජනතාමුලා කරන්න අත්දෑ මොකද කරන පරීක්ෂණ ප්‍රමාණය පුළුවන්තරන් අපි වැඩි කරන්න ඕන ඒවගේම අහමු පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන්්ඩෝන ඒක විද්‍යාත්මක පදනකින් සිදුකරග නියන්්ඩෝන ඒ සම්බන්ධව වැඩිතුර අවධනය ොමු කරලා තව මේ පරීක්ෂණ කර ප්‍රමාණය විද්‍යත්මක වැඩි කරන්න ඕන කියෙන මත තම ජවයදත සංගමය ඉන්නේ. ෝධාන ඇදනීය දවීම තුළින් වැැඩි සංචර්න සීම පැනවීම තුලින්, අපිට මේ ව්‍යාපතය බොහෝදුට අඩු කරගන්න පුළුවන්. හැබැයි දැන් මේ ඇත්තටම මොකදද මේ වර්තමානය සිුවච්ච මේ යතාාර්තය අපිවැැලුවත් බම්මටම සි සංචර්ණ සීමක් නෑ ඇත්තරම අද වෙනකොට. ඔදු ප්‍රවාහණය විතරයි නමත්වලතිී ඇත්තරම් ැලුවත් සියලුම සංචරණයන් ඉතාමත්ම නිදහස්ව සිදියුව. ති මේ මැනි තත් කොහොමද නිරෝධාය නඇදිරි නීතියක් තුළ සිදුවන්නේ මේ ඉතාමත් හාස ජනකයිනේ එ මේ නාමික නිරෝධා නඇන්ද්‍ර නීතිය මෙච්චර කාලයක් ගිහිල්ලත් අඩවෙලනේ තාමත් අසුවක් අනුවක් සියක් වගේ මැරණ තත්වයක් තියනවා මේ කොවිඩ්ඩාසාධිත වෙල දවසට දාහක් විතර තාමත් ආසාධතත් හෙට පත්වනවා. ේලුම පෞද්ගලික බස්ර්‍රතවලට රුපියල් ලක්ෂ දෙක සහන පැකේචයක් ලබාදීමට පියවරගන්න. බව රාජ්‍ය අමාත දෙලුම් අමනුගම මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති සහන පැකේච්ය හඳුන්වාදීම අවස්ථාවට එක් පෙමින්. දිවයිනේ සියලුම පුදගලික බස්රත හිමියන් සඳහා ඉන්දන ලිහිසිතෙල්, ටයිර්, බැටරි අමතර කොටස් සහ. රක්ෂණය සඳහා රුපියල් ලක්ෂ දෙක වටිනාකමකින්යුත් සහන පැකේජයක් ලබාදීම අද මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යථානයේද සිදදුකරුණා. ඒ ප්‍රවාහණ හා ප්‍රජා පොලිසේවා රාජ්‍ය අමාත්‍ය දිලම් අමනු ගම් මහතාගේ ප්‍රධනත් වෙන්. ප්‍රායෝග පස්සය තිනදන්ර්පල ස්තාව ගත්තුත් අවරුද්දක් විදර නතර කරලා ඉති මේ පාර්දාගැනීමම සහ අමතරකොටස් බැට්‍රි අයිර් වගේ දේවල් ගන්නට අවශ්‍ය ඇති මේම හොතේ ඒ ේවල් සඳහා යම් සහන වෞචර් ප්‍රමාණයක් ලක්සේ ක මාර්ගක විතේගේ ඉංස්ුවරන් සහනයක් අප අයට ලබ ද යන ක සලු ප්‍ර්න විසන් ැතිවුනට පලවෙනිද සෞකයන්ස රට විවදත්ත කර උතු ප්‍රහණ සහහා ස්වත දාවය කිරීම සඳහා. සහන පැකේද විවහල්බේ කියලා පි බලාපොර සෞඛ්‍ය අමාතුමා අපෙන් ඉල්ලලා තියෙනවා ලංගමට සහන්න න ගමනාගමන කොමිසමට ඉදිරිපත් කරන්න කියලා පෞද්ගලික සහ පොද්දු ප්‍රහණය සක්‍රිය කරන්න දුන්නොත් පලවෙනි දට කහොම අපි සෞඛ්‍යරක්සි දාවනය කරන්න කියන වැඩ පිළිවල ඇයට ඉදිරිපත් කරන්න කියලා යනුව ලංගම ගමනාගම කොමිසම ඒ වැඩ පිළිව දැන් සකස් කරමින් සිටිනවා දිනොකු දේවල් ගන කතාාවනවා වැක්සිනේෂන් කාඩ්ක කියන්න ඕනද කියලා කතාාවෙනවා ආස ගාන්නට පමණයි මගේ ඉගෙන ඇත්තු කියලරන සියයට පනක් ගැන කතාාව අවසන තිීදව අප පියර හොත පිදිරියේදී අවසාන ීඳදු ගන්නබලාපු.COොවිD එන්නත් බෙදයාමේ විශමතාවය පිළිබඳව අප්‍රිකාණු කලාපේ රාජචනායකින් සිවිරෝධය පලකරතිබෙනවා. ඒක් සත්්චෝතන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී. කොවිD් සඳහා ප්‍රතිදේයෙ කොක්ටේ ලෞෂද භාවිතයට ලෝක සෞඛ්‍ය සංවිධානය අවසරදී තිබෙනවා දැන් ලෝක කොවිට්ත්වය. அப்பிரிக்கானுு කலாப்பே நாயக்கயின் தම රட்டவலிට கோவிட்் என்னதர் பிர්‍රமானත් லச நොலபீීම ැன සய விரோதே பலக்கරணවා. ඒ එක්සත්ජාතයන්ගේ හැත්තෑ හයවන සැසිවාරේදී. ලෝකේ දනවත් රටවල් කොවිච් එන්න තුලින් සේට අසු දෙකක්ම මේ වන විට හිමි කරගෙන ඇති බව අප්‍රිකානු නායකල් සමුළුවේදී පෙන්වා දුන්නා. අප්‍රිකානු කලාපේටම ලැබි ඇත්තේ. සේට එකක් තරම් අඩු එන්නත් මත්‍ර ප්‍රමාණයක් බවයි ඔවුන් පෙන්වා දුන්නේ දකුණු අපප්‍රිකානු ජනාධිපති සිරල් රම පෝසා පැවසුේ මේ එන්නත් බෙදයාමේ විෂමතාව මනුෂ්‍යත්තුවයට එරෙහි අපාධයක් බවයි. එසේම ඔහුඉල්ලා සිටේ අඩු සහ මධ්‍යමද. ம்லாபிரட்டு வளல் கோவிID என்னத்தை நிஷ்පාதனே සந்தහා அவ சிறதன லசைයි. ික්ජන පදය තුන්වන එන්නත ලබාදීම ආරම්භ කරතිබෙනවා මෙහිදී අවදානම් රැක්ක්‍යාවල නිරත අයට සහ තරුණ තරුණන්ටද එන්නත ලබාදීමටයි සලසුම් කර ඇත්තේ. ඒත් රජ්ජය මෙම තීරණයට එරට රෝගපාලනහා වැලැක්වීමේ මධ්‍යස්ථානය විරෝධය පල කරතිබෙනවා එහිස් සාමාජකයින් අවධාරණය කර ඇත්තේ පිළිකා දිය වැඩියාව හරද රෝග ඇතුලූ නිදන් ගත රෝග ඇති අයට පමණක් දැනට බස්්ට එනතදීමට විරුද්ධ නැති බවයි. එසේම වයිස්සාවරුදු හැට පහ සහ ඊට වැඩිය අයට ඇද බට එන්නත ලබාදීමට ඇමெරිකාෙක් සජන පදේ රෝග පාලනහා වැලක්වීමේ මධ්‍යස්ථානය අවස්සරදී තිබෙනවා. මෙ අතර යුரோපා සගமேේද, Boூஸ்්ටන්නත ලබාදීම පිළිබඳ තරනිය, ලබන මාස්සේදී ප්‍රකාශකිරීමට නියමිට බව මධ්‍යවාර්තා කරනවා. එහෙත් මේ වෙන විටත් ලෝකයේ ධනවත් රටවල් කිහිපයක්ම බூස්ට එන්නත ලබාදීම ආම්භ කර තිබෙනවා. එ අතර බ්‍රිතානයද ප්‍රමුmukaයි. ෘතුගාලය ලබන පලබ වනදා සිට, කොවි්ස් සීම ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව විශාල උත්සව අවස්ථ? පොද ප්‍රවාහණසේවා රාත්‍රී සමාජිශාලා ආදියද විවෘත්ත කිරීමට නියමිතයි. නමුත් මේ සෑම ස්ථානයකටම ඇතුල්වීමේදී ඩිජිටල් එන්නත් කරන කාඩ් පත අනිවාරි කර තිබෙනවා. එසේම මුව ආවරණ පැලදීම සහ විශපී ජහරණයද අනිවාාරි බවයි එරට මාධ්‍යවාර්තා කර ඇත්තේ. පෘතිගාලේ සමස්ත ජනගහනියෙන් සියට අසූහතරකට එන්නත් මාත්‍රා දෙකමලබා දිය අවසන් පෘතුගාල අගමතේ ඇන්ටෝනිියෝ කොස්ටා පවසන්නන්නේ කොවි් සීම ඉව. ද වසංගතේ අවසන් නැති බව, මතක තබා ගන්නා ලෙසයි. ප්‍රතිදේහ වර්ග දෙකක් කොක්ටෙල් කර නැතහොත් මිශ්්‍ර කර ලබාදීමට එක්සජජාතයන්ගේ සම්විධානයද අනුමැතිය ලබාදී තිබෙනවා. ලෝක සෞක සම්විධානය යේ නිකුත් කළ යාවත්කාලීන මාර්ගෝපදේශමාලාවේ මෙම ප්‍රතිදේහ අऔෂධ වර්ග දෙක නම්කර තිබෙනවා ප්‍රතිදේහ කොක්ටල් කර නිෂ්ානය කරන මෙම ඔෂදය මිලහිතා දිකයි. අමරිකාවේ හිට පුච්චනා තිපැති ඩොනල් ටராම්්ටද ප්‍රතිදේහ කොක්ටල් අෞක්ෂධය ලබාදී තිබෙනවා. අවම ිලගණන් යටතේ ලෝකේ පුරාම සාදාරැ ලෙස මෙම අවෂතයේ ෙදා හරින ලෙසයි ලෝක සෞඛ සම්බිධානය අදාළ නිෂ්පාදකීන්ගෙන් ඉල්ලා ඇත්තේ. ගෝලිය ආහාර පද්ධති වඩා තිරසර පරිවර්තනයකට ලක් කිරිමිතා බැදගත් බව ජනාධිපති ගෝටහාවේ රජපක්ෂමතා පවසනවා. ඒ සඳහා සියලුම පාර්ශපකරුවන් එක්ව කටයතු කළුතු බවයි ජනාධපතිවරයා වැඩදුරත් ප්‍රකාශය කළේ. කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ජෝත්‍යන්තර ප්‍රජාවේ තාක්ෂණක සහ විපාර්ශිවීය සහයද ජනාධිපතිවරයා ඉල්ලා සිටියා. ඒක් සත්්චෝතින්ගේ ආහාර පද්ධති සමුල් වේ මාර්ගගත සභාව අමතමින්. 14ගේ මහමන්ඩලි හැත්තැ හයවන සැසිවරයට සමගමීව, ඒ දින නිවියෝක් නවරදී.14ගේ ආහාර පදධති සමලුව ආරම්භ කරුණා අපට අවශ්‍ය අනාගතය සඳහ වූ පියවර වේගවත් කිරමය අන තේමාවයටතේ සංවිධානය කරතිබූ සමුලුවේ ප්‍රධන දේශනය.14 මහලේකම් න් නි ගුටරෙස් මහතා සි සිදුකරනු ලැබවා කොවිඩ ංගතය ගෝලිය ආහාර සුරක්ෂිදතාවේ පැවති දුරලතා පෙන්නුම් කළ අවස්ථාවක් බවත් දේශගිනික විපරයයන් සමග මතත්වය තවත් අයපත් අත හැන බවත් සමලුව. තිින් ජනතිිපති ගෝටහබේ රාජපක්ෂ මහතා විසින් පෙන්වාදනු ලබවා. තිරසර ආර පද තියනු ශ්‍රලංකකාේ සාරවත් සමාජ සංස්කෘතික සහ ආර්ථක උරුමේ කොටසගේ. ජනතවගේ සෞඛෙට සහ පරිසරයට අහපත් බලපෑම් කරන රසානික පොහර, ක්‍රමිනාශ්ක සහ ල්නාශක තහනම් කිරීමට තමරජය මෑතගතිගත්තිියවර තිරසාර සංවර්ධන පිළබඳ වූ රජ ප්‍රතිපත්තියේ වැගත් සධදිස්ථානයක් බව ජනධපතිවරයා පැවසස්වා කාබනික ෘෂිකරමාන්තය පවර්ධනය කිරීමේද. ග්‍රමිය රිදිදරතාව අවමවන අුින් වෙළඳපොල ලාක් කරගත් ආහාරදාමයන් ඇදවුණ මත්්‍ය වශව. තුලින් ොලංකාවේ හර පද්ධතිය තිරසර ලෙස පරිවර්තනය කිරීමට සහ වඩාහොඳ ආර සුරක්ෂිතාවයක් ඇතිකරගෙනීමට හැකිවන ඇති මබව ජනාධපතිවයා විශවාසය පලළලා. ම අතර අමරිකාාව ිින්ටන් සහ නි්‍යෝක් නර ලක්කර ගනමින් එල්ල ව ත්‍රස්ත ප්‍රහාරයට විසිවසරක් සපිරිමනි මිත්තෙන් මරිකාවේ මෑන් හටන් හි අනුස්මරර්න මාර්ක අගේිය සංවිධානය කරතිබූ, විශෂ සමරුමට ජනාධිපති ගොටබේ ජ පක්ෂ මහතා පසුගේදයයක්ක් වුණ. තවශව බන්ඩවල මිල සංශෝධනය පිළිබඳ අවසන්තීන්දුව, ලබන සඳදා කැිෙනට ට්‍රැස්වමෙන් අනතුරුව ගන්නා බව රාචාමත්‍ය ල සන්තාතලගේ වන්න මහතා පවසනවා. ජීවන වදම් මිටු රැස්වමෙන් පසු පැවති ප්‍රෘ්තිසාකච්ඡාවක්ට එක්වීමෙනු, රජමත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. වරයි ඇති ආහාරද්‍ර්‍ය සහිත කන්ටේනර් බහා නිදහස් කරන්නේ අග්‍රමාත්‍යවරයා මෙම කමිටු රැස්වීමේදී නියෝග කරතිබෙනවා. වරය තුළ සිරවී ඇති අත්‍යවශ ආහාර ද්‍රව්‍යතග වහම නිදහස් කරන්නේ. අග්‍රමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා අද සූම් තාක්ෂණයෝසේ රැස්සූ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේදී නියෝග කර තිබෙනවා. රටේ මහජරතාවගේ ජීවන වියදම් පිළිබඳ අවධානයොමු කරමින් අග්‍රමාත්‍යවරයා ආනයින අපනයින පාලක ජනරාල්වරයට සහ. රේගු අධ්‍යක්ෂ ජනරල්වරයාට අරලය ගහමන්දිරේසිට මෙම නියෝගය ලබාදී තිබෙනවා. මෙහිදී අදහස් පලක මුදදාලාමතේ බැසිල් රාජපක්ෂමහතා. සේ නිදහස්වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කඩිනමින් සතුස සහ අත්‍යවශ ආහාර ආනයනකරුවන් හහා ජනතාවට බොහැරීමට කටයුතු කරන්නේ වෙළඳ අත්‍ය බඳුල ගනවර්ද මහතවෙත දනුම් දී තිබෙනවා සහල්ලඇතුළු අත්‍යවශ්‍ය ආහාරද්‍ර්‍ය හින්ගේකින් තොරව වෙලඳ පොටනිකුත් කිරීම වගකීම වෙළඳ අමාත්‍යංශයේ සහ කෘෂකරම නිල්ධාරය සින් දැයුතු බවද මෙහිදී අවධානය කර තිබෙනවා පරිබෝගි කටයුතු පිළිබඳ අධිකාරයේ විදායක අධ්‍යක්ෂවරයාඉල්ලා අස්වමින් කළ චෝදනා සම්බන්ධයෙන් පරිීක්ෂණයක් පවත්වන ලෙස තන්කරඇති පැමි. කඩිනමින් විභාග කරන්නේ වෙළදාමාතය බඳදුල ගුණාර්ධන මහතා මෙහිදී අග්‍රාවාත්‍යය වරයා වෙත ඉල්ලීමක් කරති බෙනවා. එය අනවා දාල පරික්ෂණය කඩිනම් කරන්න ග්‍රාමාත්‍යවරයා ඒ මොහොතේදීම පොලිස්පතිවරයාට දුකතන ඔස්සේ දනුම් දීතිබෙනවා දශීය බඩේරගු පලදාව ලබෙනතුරු දැරට පතින ක්‍රමවේදන්ට විදේශ වෙලඳ පොලෙන් තවදුරටත් බඩේරුග තුළ සත්වා හර අමුදු්‍රවේලෙස ලබා ගැනීමට රාජාමාතය DB. හේරත් මහතා කළ ඉල්ලීමටද මෙහිදී අනුමැතිය හිම්වති බෙනවා. අලදින ගරු අග්‍රමාත්‍යයතුමාගේ ප්‍රානතයයේ. සුම් තාක්ෂිණ ඔස්සේ ඒවන වදම් කමිටුව රැස් කලා පර්තමායේ දී ව සහ සහල් පිළිබඳව ඇවීතිබෙන යටළුවත් එවගේම වැරඳ පළ තුළ සීණ පිටි කිරිපිටි සිමෙන්ති හිගේ පිළිබඳව දීර්ග වශයෙන් සාකච්ඡා කලා ඒ අනුව ලබන සඳදා සවස පැවැත්වෙන අමාත්‍යමන්්ල රැස්සීමේදී මේ සම්බන්ධව ඉදිරිපත් කරපු කරුණු සැලකිල්ලට ගෙන අවසාන තීන්දුවක් තීරණයක් ගැනීමට අද පැවැති ඊවනවිදම් කමිටුව විශේෂම තීරණය කලා වෙළඳ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා අන ්‍ය ආකාරයට අනවශ්‍ය විදිහයටට බා්ඩ මිලිහිල මක් සිදුවයි කියල තොග සංඟවා ගැනීමක් කරනා කරලා කරන්න දෙප. දැනට අනවල තිබෙන පාලනමලට වඩා වැඩියෙන් බා්ඩ අලවි කිරීමක් මොනමාකාරයකොත් සිදු කරන්න දෙප. මේමන විට සිල්ම දෙනනාම දන්නවා පාරිභූ කධකාරයේ ඩ මුදල් පිළිබඳව සංශෝධනය අලිමීන්තුවේ සම්මතවැලික අනුමත කරලා තිබෙන ඔවමේ රපියයා ලක්ෂකට එ ඩ මුදල ජීති කත වෙලා තිබෙන අබන අගහරවාදායෙන් පසු මේ නීති ක්‍රියාත්ම කිරීම සඳහා අවශ්‍ය උපරිමාආකාරයෙන් වැඩ පිඩිවලට පරිභ ධිකා දර අපේ රටේ විදුලියය උත්පාදනය කරන ක්‍රම කෙහි පයක්ක් තියෙනවා. ජලවිදුලිය ගල් අඟුරු තාප විදුලිය හෙවත් ඉන්දන සුලන් සහ සූරය බලය ඒ අතර ප්‍රමුකායි. නියගේ ඇවිත් ජලය අඩුවෙනකොට ජල විදුලිය නැති වෙනවා. එවිට අනිවාරයෙන්ම ගල් අඟුරු සහ එන්දෙන සඳහා වැඩි වියදමක් දරනවා. මේ කුමන ක්‍රමයෙන් විදුලිය ලැබනත් ජනතාවගේ පැත්තේෙන් නම් විදුලි පිල. ටම වැඩි. හැමෝම බිල් ගෙව්වත් විදුලි බල මණ්ඩලේට හැමදාම පාඩුයි. දුප්පත් ජනතාවට අඩුවට විදුලිය දෙන්න මහරෑ කාටත් හොරෙන් අත්සන් කළ ආණ්ඩුව කියන සංකල්පීය ගෙවිසුම ගැන අද බරපතල කතා බහක් ඇති වෙලා. මේ කෙරවල පිටිය යුදගනවි බලාගාරය ගැන බැලූ බැල්මට පේන්න තියෙන කතාව. කෙරවල පිටිය යුද ගනවි බලාගාරය ආරම්භ කළේ එNG වලින් ඒමත් නැත්නම් ද්‍රව වායුවෙන් වදුලිය සැපැීමේ පරමාර්තය ඒ දෙදස් හත වර්ශයේදී. එහෙත් තාවකාලිකව එNG වෙනුවට යුදගනවි බලාගාරය ක්‍රියත්මක පොයේ කණිජු තෙල්වලින් එලෙ ආරම්භ කළ කෙරවල පිටිය යුදගනවි බලාගාරේ මහා බා්ඩාගාරය සතු සියයට පණහක කොටස් වලින් සියයට හතලයක අයිතිය අමෙරිකා එක්සත් ජනපදේ Fන්නේ සමාගමට හොර රහසේම පවරාදුන් බවට සෑම පර්ශවයකින් චෝදනා එල්ලවනවා ඒ ඩොලර් මිලියනු දෙසය පණහක මුදලකටයි. රජය පවසන්නේ ගිවිසුම අත්සන් කර නැති අතර සංකල්පීය එකගතාවක් ඇති වූ බවයි. නමුත් අදාලා අමරිකානු F එන්නේ සමාගමේ වේ අඩවිෙහි සඳහන් වන්නේ ගිවිසුම අත්සන් කළ බවයි සංකල්පයක් නැතිව ගිවිසුම කත්සන් කරන්නේ නැති බව අප කවුරුත්්දන්නවා මෙම ගිවිසුමේ ඇති බයානක බව විදුලි බල උත්පාදනයේ ඒ කාදීකාරියක් තනි සමාගමක් යටතට ITV Mai විදුලි උත්පාධනය සඳහා ලංකාවට එල්NGවාෝ සැපීමේ. එකම අයිතිය සහ බලය, ගිවිසුම හරහා මෙම සමාගමට පැවරෙනවා. රටක බලශක්තිය සඳහා ස්වෛරී භවය රජ්‍යය සතු ප්‍රධහනතම ශක්්‍යතාවයක් බලයක් බව කිවයුතුයි. එහෙත් මෙවන් සමාගමකට තනි ඒකා අධිකාරයක් පැවරීම අතිශවය භයානක බව විදුලි බලක්ෂේස්ත්‍රයේ ප්‍රීණයන් සේම වෘතිය සමිති සහ සාමාන්‍ය ජනතාවටද අවබෝධ වන බව කිවයුතුයි. වත්මන් ගෙවිසුම සංකල්පයක් පමණක් නම් ඒ ක්‍රියාත්මක කිරීම සඳහා ඇත්තටම ගිවිසුමක් අත්සන් කළ යුතුයි මේගේ බිඳින්න පෙර සිදුරක් සාදා මොට්ටිය දැමීමක් දැයි සැබෑවටම ප්‍රශ්න කළ යුතුව තිබෙනවා. ඒ මේ පිළිමඳව අග්‍රාමා්‍යවරයා සමග රචීට සහය දක්වන පක්ෂ දායක් සාකච්ඡාවක් පැවැත්තුවා. එම සාකච්ඡවේ නතුරවපක්ෂ නායකීන් ප්‍රකාශව කළේ ජොනෝධිපතිවරයා පැමිණි වහාම මේ පිළිබඳව සාකච්චා කරතීරණයක් ගන්නා බවයි. කවුරු කොම කායිෙක්ක ගිවිසුම්ගහල කටයතු කළත්. ජනතාවට මේ පිළි බඳව ඇත්තේ බරපතල සැකයක්. ජතාවශ ගැන ොත් වුද අත්්‍ය ති සි සියලුදේවල් බති ආන්ඩු කරගන තමතමගේ අරම ුෂ්ක ගන ද තිසිම් කරලතින්න සාච්ා ජනතාව දදිරට කෙල්ලා ජනතාව සංවාතයට බදුන් කරලලා ජනතාව කැමත්තුවට රනත වරත් සුසුයික හැකිවත පෙතින්නේ. ඇත්තටම මේ රටේ අනාගතය භාරගන්නන්න පුරෝෂෙක් විදියට මයි මම මේ කතා කරන්නේ. ඇද මේ රටේ ඉන්නවා ඇති විශාල වශයෙන් ඉග උගතුන් බුද්ධිමතුන්. එතකොට ඔවන්ගේ අදහස් උදහස් විමසල තමයි මේගේ ජාතික දේපලක් වන්න රටකට ගිවසම් ගතව ලබා දෙනවන සිදු කරන්න ඕන මොකද අපට අන්තිමේද තුරුවන්නේ රටක්ව නැතිවේ ශ්‍රී ංකාගේ අනාගත හොඳර තිබ ින්ිට ොම එකට රට තියන සම්පත් තවත් රටකට දෙනවා කියන්නේ අපේ රට අනාගතේ මොනවගේ තත්වක් කදාවේදන්න ම හිර ද මහ. ද මේ කරන්න රජයක වෙලාක කකාරනාවක් පැදිි කරන තව වෙලාකට තව දෙයක් කියනවා ඉතින් මෙම ගත්තහම අපිට විිනිවිධභාවයක් නෑ මේ රජයටයුතුලද. සාමාන්‍යෙන් අපි රට දේශීය සම්පක් ඕෝනෑම තැනෙකුට බදු දෙනක ගැටලුක්නක යම් ක්‍රමවේදයකට කරන්නක්. නමුත් මේක හොර රහසේ ඒගෙන කිසිදු දනුවත් කිරීමක්න හැති මේය කන්න වැඩේනම් ටනන්නේ ලංකාට කොහෙත්ම වාසිදායක වන්න පුළන්ගේ තුමක් නවේ කියනක තමයි මගේ පෞද්ගලික අදහක. රටතුල මටක් ගොඩනැගේට පෙර. මේ කරපු වැඩය පිළිබාඳව කියන්නේ දැඩිවිේචනය ආණඩුව පක්ෂිම්ම කියනවා මෙමයි මේ ගිවස අස්සංකරට මේකේ වගකීමක් නෑකට කමන්නෑ වගේක් ඉති මේ බැසිල් මහත්තදැ මේ ආවට පස්සේ එතුමාගේ අර ඒකාධපති ක්‍රියාත්මක වීමක් වගේ දත්තේරෙනවා අපිට ආර්ථික පැත්තේ අපේ රටේ සම්පත් ආරක්ෂා කරගන්න නැතුව ඇයි මේ තිීනටිකත් විකුණන්න කියරෙ හරිම ලොක ප්‍රශ්ණයක් යගදනී බලාගහරය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පලබවා අදහස් කපයක් නෑන් දැන් අතා කරනවා කෙරවල පිටි එNG බලාගාරයය බලාගාර කිවසුමගැ මල පොතය අපුරත් දන්න නැති කිසිම ඒ ව්‍යාපෘතිය ගැන අදහසක් නැති ඒ ව්‍යපෘතිය දුන්නද නැද්ද කියරවත් ආම දන්න නැතිේ මහරය දොලහතය සං කරන දොහමරතයි ඒ කියන රටේ නැති දේවල් මේ මහපොලොට ගෙනල්ලදාන්න. MC ගියසම ප්‍රතික්ෂේප කරේ නිකන් දුන්න ඇමරිකන් සල්ලි එපා කියලා අද රටේ. පලි ු රිකන් සල්ිගන්න ත්ෙ ආඩු පත්තලති. හම්බන්ට වරායක් හදල අවසානකරපු ගඩිය පිටිින් විකුණපු කණඩමක් තමයි මේ එල්ජ ප්ලාන්්ටක් ගැන කතා කරෙසා. මේ විපක්ෂේ කණ්ඩාය මේ රතර දුවන් අපිට අවසරදය යුතුයි. මේ රජය කිසිම දෙයක් රාජ්‍යදේපොල. ුණර්යක්න අපි ගන අප මේ අවස්ථාවේදී රටේ අව්‍යතාව විදුලිබිල අවශ්‍යතාවය වෙනුවෙන් අපිට එල්ජී බලාගාරේ ඉතාමත් කලිනමින් සංවදධනය කළ යුතුයි. ඒක කියන්නන්නේ නැහැ අනිත්තෙන් අපි කිව්ෝොත් ඒ මොන සමාගමට ලබාදුන්නත් රටේ තියෙන බලශක්තිය ඒ සමාගමට අසුරුවන්ඩ පෙන්ට්‍රෝල් කරඩ හැකියාවක් ලබාදෙනකටන අප විරද්ධයි. අද රජයවිසින් අමුවමුවෙන් රාජ්‍ය දේපල කොල්ලකන අවදයේති. අපේ රථේ සම්පත් විදේශිකයන්ට අමුුවමුවෙන් විකුණත්්දී. විපක්ෂයක් හැටියට. අපේ වගකීම් යුතුකම් අපි ආතාරින් වනෑ. ප්‍රාධ මේ විරුද්ධ වෙන මේ කතා කරන්න උන්න හැලා. අර හම්බන්තට වරාය එදා ගෙඩිය පිටින් විකර නකොට. අනේ පූස් පටවූ වගේ හිටිය. එකල් එක සද්ධයක් දැම්ිනේ මුකූත් සදධයක් නැතු හිටිය. මද්‍ය නැතු හිට ක පයාාතමයි. අද මේමට විරුද්ධොව කතා කරන්න. කෙලවර පිටි බලාගාරය සියයට හතලියක් ඇමරිකන් පුරවැසියෙක් පවෙච්ච. බැසිල් මාත්මයක්ත් කලින් ඇමරිකන් පුරවැසියෙක් වෙච්ච, ෝටාවය මහත්‍යත් අගමැති මුදල් ඇැමති හටි එකතු වෙලා. රෑ දොලහයි හයට කිසුම්මත් සං කරලා දෙන්නේ. ට කවදාව ගෙන්ජන සවර්ධන කරන්න හම්බි නෑ අපට සම්බර්ධන කරන ට එක ගාහිතන්න සමමාග රටවල මුදල්ගදැන් කරන ආයෝජකයෝ සම්බදධ කරන්න කරන්න වෙනවා. දනතුුව. ට අපි ංල් ොයාන ල සියාස කවදවත් කෙරලත්. අත්්‍යවශ්‍ය ලාවල්ල තමයි අප මේ කරෝල පිටියයෙන් විදුලිය ලාගනය රාත්විය හයත් හඇත් අත.ඒගේ වෙලාවක ලංකාවේ විදුලි බල ජනනය මෙගවෝට් එක්දස් හැසිය අසුවකට වැඩි ප්‍රමාණයක් සියයට පනකට වැඩ ප්‍රණයක් එල්ලෙන්චි බලාගාරයක් එක පුදගල එකක කොම්පනයක් සතුව මුතුල විශා අර්ුදයක් ඇතිවෙන්න්න පුළුව. ට ජාතික සම්පත් විකරන්ට කටිුතු කළ සමග ජන ලවේගේ. නමුත් අපේ ජනාධිපත්තුාවත් අප ආ්ඩුවත් ඒ කරට සූදානන්න අපි පැහදිලිම යමක් කනවනක් එක විනිවිධභාවයෙන්ගතු රට එලිල් කර ම හන් කිසදයක්. බකමූල් වැඩ කරන්න අපි සූදාන්නන්නයි හෙන්්ඩුව යනවා ඇමරිකාවට ඒ හෙන්ඩුවෙන් ඕනම දෙයක් කරන්න පුළ තරයි කටරල්ලගේ ගොල්ලන්ට ගේියාම ඉදුලි බලය නිෂ්පාදනය වගේම විදුලි මිල රටේ දේශපාලනය රටේ සෞරීභාවය ඒවගේම රටේ ආර්ථික ස්ථයිතාවය හැම දෙයක්ම කට්‍රෝල් කරන්න මේ සමාගමට පුළුවන් වෙන. කරන් බිජු දමන කිකිලියා. මරලා එක පාර බිත්තර ටි ගන්නාද අල බඩේ තිය. ඒ වගේ වැඩක් තමයි මේ කරන්න. විෂන් පහහි සම්මාන දෙක් ඇත්නම් සෞන්දර ප්‍රයෝග ප්‍රතිඵ ැබෙනෙක් උසස් පෙ හදැරීමට අවස රඇති බවාධ්‍යාපන යකම් මාහාචරය කපිල පෙර මහතා පවසනවා. රජයේ ප්‍රෞ්ති දෙපර්මින්න්තුව අද පැරවර පැවති මා්‍යහමොකද. ත්‍රේදී අධ්‍යනපොද සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විවාාගේ ප්‍රතිඵල නිකුත් කෙරුණා එම ප්‍රතිඵල වලට අනුව පළමුුවර පසල්වලයිින් පෙනී සිටි දරුවන්ගෙන් දෙලක්ෂ තිස් එක්දහස් හාරසිය පනස් අට දෙෙකු මෙවර උසස් පෙළ හැදැරීම සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජෙනරල් සනත් පූජිත මහතා ප්‍රකාශ කලා මෙලස ප්‍රතිඵල නිකුත් කළද සෞන්ධාරය විෂන් සඳහා පෙනී සිටි දරුවන්ගේ අදාළ විශයෙහි ප්‍රතිඵල පමණක් නිකුත් කලේ එ හැ. අධ්‍යපන අමාත්‍යංශලයකම් පපිල පෙේර මහතා සන්ඳහන් කළේ පාසල් විය කිරීම අනතුරුව ප්‍රයෝගික පරීක්ෂණ පවත්වා අවසන් ප්‍රතිඵල ලබාදීමට කටයුතු කරන බවයි එමෙන්ම උසස් පෙලට ඇතුළවීම සඳහා සෞන්දරයේ විෂයන් වල ප්‍රතිඵල නොමැතිවීම බාධපක් නොවන බවද ඒ මහතා ප්‍රකාශ කළ. මෙතැන්ද කෙනෙක් ප්‍රශ්නකරොත් එහෙම කොහොමද මෙයා උසස් පෙලට ලියන්නේ සෞන්දර් විශේ සඳ. දරුවෙක් එක් ලක්ෂ හැත හැත්ත දහක්වෙත මේ දරුවෝ සෞන්දර විශෂයට දිරිපත්තච දරුවෝ ඒ ලක්ෂ හැත්ත දාහේ ප්‍රතිපාලය විෂයන් පහක් සමවෙල තියෙනවන. සම්මාන දෙකක් තියෙනවනම්. ෂයන් පහයි සම්මාන දෙකක් තියෙනවනම්. මේ නිපුුණතා මට්ටම එක දෙක තුන හතර එක ප්‍රතිඵල ඒක න තින සෞන්දර්ර විශය සඳහා තියෙනවනම්. යන්නේ විශිෂ්ට සාමාන්‍ය සහ ආසන්න තියෙනවනම්. ඒ දනුවට ප්‍රතිඵලය එනතුරු අපි අවස්ථාවදෙනවා උසස් පෙළ පන්තියේ විශේධානාව හදාරන්න. ගරු විල්පති වැට විශමතා සංශෝධනය කරන ලෙස රජයට බලකිරමීමින් ආරම්භ කල වර්ජනය තවදුරටත් ක්‍රාත්මකව පවතිනවා ඔවුන් අධ්‍යාපන බලදහරින්ට පැවසේ සෞන්ධරය පරක්ෂණවල ප්‍රතිඵල නොමැතිව සාමාන්‍යි පල ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැලකී සිටින ලෙසයි නමුත් රජයේඒයේ සාමාන්‍යිෙල ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කලා. එයනුව ලංකා ගුර සංගමේලේකම් ජෝස් ස්ටාලින් හතා ප්‍රකාශ කළේ පසල් විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රයෝගික පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය නම් සය වැටු කැටලුව විසදනලෙසයි.. පාසැල් නිවෘර්තවීමෙන් පස්සේ යතා අත්ත රට පත්වනාට පසේ තමයි මේ සෞන්දර්ය ප ්‍රාකම් ක්‍රියාකාරකම් කරන්න. ඇබයි. ඒ ප්‍රායිල්ක ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට පෙර. පැහැදිලිවම ගුරුසා විදවල්පතිරගේ වැටුබ් ගැටල්බඩ විසතුමා ආණ්ඩුව ලබාදිය යුතුමයි. රජට අපි පැහැදිලිවම කියනවා මේ ප්‍රතිපාල නිකුත් කිරීමත් සමඟ ඔබ විසිට. පැහැදිලිවම සෞන්දර්ය ප්‍රාහික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඒ ක්‍රියත්ම කිරීම සම්බන්ධය වැඩ පිවෙල්ලක් සකස්ක යතුයේ වැටු සම්බන්. ඒ බටු සම්බන්ධෙන් අපි පිළතුරක් නැල බෙනවනන් ඒක්‍රියාවවෙල සිදුවෙන්නා කෙන කාරනාව කියන්නන්නුවනේ පාසැල් විවෘර්ත කිරීමට ප්‍රථම මෙම ගැටලූ විසිඳ වනවා කියනෙමක්ද ගුරු විදවල් පපතිවරු ඇටු ැටලුවනේ නතුවයි භා පතිපඵල ගැටලුව නෙයිනේ ඒනිසා ගුරු විදුහල්පති ගැටලුව. හරිද. ඒගොල්ලොත් දැන් විසදීම පිළි අරගඩ තියන්නේ මං අභියෝග කරනවා ඔබට මේ ප්‍රතිඵල නිකුත් කරා වගේම මේ පාසල්ලොලට ගරුවරුන්ට ගේ එනෑ ගුරුවරු පාසල් විවෘර්ත කරොත් එන්න කියන එකත් අපි පාසල් විෘර්ත කල ගරුවරු ගන්නලලා පෙන්න්නවා මේ අතර ගුරු වර්ජනය මෙහෙවු ලබන අයවලුන් අපරාත පරිීක්ෂණ පර්තමින්තු විත ගොස් ප්‍ර් කල වට වන චෝදනා තමන් ප්‍රතික්ෂ කරන බව අමාත්‍ය සරත් වර්ශකරම මහතා පවසනකක්. ඒ දෙෙන ගරුවර්ජනය මෙහෙවනය ගුරුවරුන් සියඩක ගෙන. स्पஷண කළா केேලා மாජனாலक्षக மாத்திவர හැற்றියட்டு මட்டுச் சோதனாकरும். එක வரதி. மந்து மே பැமில்ல Cட்டு களித். න් මෙතන කිසිම දේශපාලනයක් නැහැ. වර්ජනය නොතකා දරුවන්ට ආදරයෙන් උගන්නන ගුරුවරුන්ට ගුරුවරියන්ට ඔවුන්ට වචනයකින් හෝ බලපෑමක්ොත් ඔුන්ට විරුදුව ැඩිලෙස නීතිය ක්‍රියාත්ම කරන බව මම අමාතවරෑ හැටියට මේවස්වාදී කියන්න කැමති. මෙ අතර බන්ධනාක අරමාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායික මහතා ප්‍රකාශ් කළේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි LTE රැඳවියකුත් සහ තවත් සිරකරුවෙකු උසස් ලෙස විභාගය සමත්වී ඇති බවයි. සමඟග ජනවලව වේ පාලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පි කරනවක මහතා අදාපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳබාතිබුණ. ඒ මහනගර සහ බස්නහිර සංවරද නමාත්‍යවරාව සිටි සමේ, ක්‍රියොත්ම කළ ව්‍යපෘතියක සිදුවී ඇති බව කියන මූල්්‍ය ක්‍රමිකතාවයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. ජනබලவேගේ පාමතු න්ත්‍රී පார்ட்ලි ම්පිරනව මහතා අපරත පරික්ෂණ திපර්த்துමතුවෙது අද පෙருவிருவே කැඳවා තිබුණ. ඒ මහනග සහ බස්නහිර සංවර්ධන අමාත්‍යවයාලෙස කටයුතු කළ සමේ යකඩ මිනිසානමින් දියක්ත් කලව්‍ය පෘතිේ. සිතුවේති බව කියන மூල්ල වංචාවක් සම්බන් ෙන් සිදු කරන විර්ශෂණ වලටාදාලව ප්‍රශයක් පාතිීම සඳයි. පාත්ட்ි චපරන මන්ත්‍ර යා දසන නේට පමන பிரාධ පරික්ෂණ දෙපර්த்தி න්තුට පැමිීමන්තුව පැතුක පමණ කාලයක් සේ ප්‍රකාශව ලබද තිබෙන ා. ක ශ ලබද ට පෙර පාත් ිි දනවක මන්ත්‍රීවරය සහ මක ජනපලපෙක මන්ත්‍රීවර පිරිසාහ මමාත්‍ය විත අදහස් පල කළලා. මේ ආන්ඩු ද පත්වෙලා තියෙන අසරන භාවය අපට පේනො? පාස්කු ප්‍රහාරේ කුමන්ත්‍රනයයක් තිබුණයි කියෙලලා හිටපු නීතිපතිවරයා කරපු ප්‍රශයත් සාකිදීපු කෙනක් ැට අපි විසින් එම. මිමඉදිරි හෙිරපු කරුණු සම්බන්ධයෙන් දැන් ආණඩුවට කටවත්තර නැතිවෙලා ද ත්වය තුළ දේපාලන දඩයන් කරමින් මේ ප්‍රශ්න වෙනතක යොම කරන්න නොෙක් නොෙක්කාරය උපක්‍රම කරමින් ඉන්න ආඩුව කල්පන කර මොක්හරි ද්‍රමකක්ටරලා මිනිසුන්ගේ අවදාන වෙන පත්තකට යමකරක් ය කරන ඩවලින් ඇත්වශයම අප විපක්ෂේ ශක්තිමත්රනක තමයි සිද්න්න ඒගොල්ලොගේ ල තවත් ගට කපා කන්නක මයි ව. ඉදසියිදකට නෑ හොරකන් කරපුයි. මංකොල්ලකාපයි. ආ්ඩුුවේ සල්ලි වලින් කොමිස් ගහපුයි මිනිීම අරපුයි අද වෙනසතියෙන්නේ අද මේ පාස්කු ප්‍රහාරය සත්ත්‍යය හෙළිදරව වෙනකොට මේක වහගන්න ඇත්ත කියන මිනිස්සුන්ගේ කටවල් වහන වැඩ පිළිවෙලක් තමයි මේ තියෙන්නේ. පරාක්‍රම සමුදුරයට තම ජීවිතය පූජා කරන්න සූදානම් බව පොළොන රූ දිශ්්‍රික්කේ හිටපු අධිකරන සංගනායක පූජ්ජ යටියලගල උපතිස්ව හිමියන් ප්‍රකාශ කරනවා. ර්‍රම සමුදරයේ වැව් බැම්ම මත යෝජිතය ඇවිදින මන්තීරුව වහ නතර කරන්න නැයි අදත භික්ෂූන් වහන්සේ ඇතුළ විශවල පිරිසක් රචයෙන් ඉල්ලා සිටියා. ප්‍රව් ඉතිහාසයක් ඇති පුොළොන්නරු දිිත්‍රික්කයේ ලෝක උරුමයකට සමාන උරුමකම් කියන මා පරත්ම සමුද්‍රයට. එතෙක් මෙතෙක් පහළ වන රාජ්‍යනායකයෝ නරපැතිියෝ අත නොතිබ වර්තමානය ඒ වෙනුවෙන් වැවැට හානියක් ඇතිකොට විවිධ. බලාපොරොත්තු ඇතිව සිදුකිරීමට බලාපොරොත්වෙනමේ මන්තීරු ඉදිකිරීම වහා නවත්වනු. එසේ නොකළහොත් ඔබ මොන අභියෝග සමඟ පෙරත ආවත් ජීවිතයේ පරදුවට තබා යම් දවසක මෙහි වැඩකටයුතු ආරම්භ කරන්නේ නම් එදාට මේ සියලූම මහා සංගරත්වය වෙනුවෙන්. එවගේම සමස්ත ගොවිජනතා වෙනුවේ. අනි වාරයෙන්ම වැවත පැම, ජීවිතය තොර කැරග අනිමෙන් සමස්ත පොළොන්නරු දිස්ත්‍රීක්කයේ පරාත්‍රම සමුද්‍රය ආලක්ෂා කර ගැනීමට කටය යුතු කරනවාගේ ම ප්‍රකාශ කරන නහැඩවා. ඉන්දී ධීවරෙන් මෙරට මුූදු සීමට පැමිණ සිදු කරන විිනශ්ය වහ අතර කිරීමට රජය පීවරගතයුතු බව අදංකටුවේ පැවති මාධ්‍යහමෝකද දීව ප්‍රජාව ධාරණය කර සිටියා. ஸ்லாக்காவே முහதசி மாவ உள்ளங்கனேகிகிறமைன் மாசொன் மரிமே நிர தவன இந்திய தவரயாत्रா அද தமாட்ட விශාල ප්‍රஷ්නයක් වியති බව උතුரு நැகினகிரහා வாய்மைப்්‍රதேேශவள தீவரயின் පவசனவா ඉන්දිය දීවර යාත්‍රේ මුහදේ කරන විනාසේ. අපි රටක් හැඩියට අපේ දීවර සම්පත් කොල්ලකෑමට එරහිව පෙනනිසිටයතුයි ැදහත්ව තුයි සඳහා පීවර ගතයතුයි කියෙනන අරමුණ න්තමපි ශාගච්ඡාාවේදී විධ දීවර ක ර දිවර සං ධාන දිවර ති සමිති ගේ දීවර ේත කා ග තු ර. ි ක හම කැනෙක් සබන්ධ කර ගැනීමින් අපි මේ සාගච්චාව කැඩවන්නේ. දැන් අප ඉන්දිය ට්‍රෝලර් ඇවිල් අපි ලංකාව මුදදුතීරේ කරන මේ ක්‍රියාවල නවතන්න්න බරුව. අපික්තිබෙන ඉදියාව ශ්‍රී ලංකාව යරත් කරගන්න දනවද එකන ඒතරම් විශල රජයක් වෙනි පුංචිරජයක් තුළ ශේෂයෙන් පිඩාවට පත්තච සමාජක් නැගිතීමටට නොදී බලපෑම කරනදෙන පිළිබඳව පැදිල ටුවක්තිබෙන අපට මේ අතර අපත් ්‍රුණාමල වාර්තාකරු පවසන්නේ මොලතිය මෝදසීමාව තුළ ඉන්දිය බහදින ආත්‍රාශසියයක් පමන නැගුරම්ල පුවත්නමයි සුභ සදාවක් දෙනපතා අලු ත්්‍රවඩියෝ සහ ප්‍රවෘල්ති නැරමීමට එහද බටන එක කලික්කර සියත TVව සප්ස්කරප් කරන්න. අලු තීඩියෝ ගැන මුලින්න දැනගන්න මෙම සීනෝකයෙක් කරන්න.